ජේසන් පාලම් සමාගමෙන් මේ ඉදිකල්ලා තියෙන වැඩසටහන් නිසා දැනට පාලම් 750ක් ඉදිකල්ලා එක එක ගම්මාන එකතු කළා. ඉතින් මේ අනුව ගම්මාන දියුණු කළා. මේක අපේ කෘෂි නවීකරණ වැඩසටහන විශාල රුකුලක්. ඒ කෘෂි භෝග සියල්ලම වෙළඳ පොළට ගෙනියන්න මාර්ග ඇති වෙනවා. මේ වගේම අද මේ ඉදිකරන ගමන් අපිට ඒ වගේම මූණ දෙන්න සිදු වෙලා තියෙනවා. අද තියෙන ගම් වතුර දැනටම ජීවිත ගණනාවක් නැති වෙලා තියෙනවා. ඒ නිසා මම නියෝග දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම නැති වුණ නිවාස තිබෙනවා නම් ඒවා සියල්ලම ඒ සම්පූර්ණයෙන් නැති වුණ නිවාස යලිත් ගොඩනගන්ට හමුදාවෙත් ආධාර දීලා ඒ වැඩ කටයුත්ත ආණ්ඩුව බාර ගන්න. අර්ධව නැති වෙලා තියෙන ගොඩනැගිලි ගැන වාර්තා ලැබුණාම අපි ඒ පිළිබඳ අදාළ තීරණ අරගන්න බලාපොරොත්තු වෙනවා. අගමැතිතුමා විශේෂයෙන්ම මේ පිළිබඳ හදිසි කැබිනට් පත්‍රිකාවක් අද හැන්දෑවේ ඉදිරිපත් කරන්නට යනවා. දැන්ට තියෙන මුදල් වියදම් කරන්නට කියලා මම දැනුම් දීලා තියෙනවා. නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජින් සමාගම මෙරට පාලම් 750ක් සාර්ථකව නිම කිරීම සැමරීමේ උළෙල අමතමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ. කොළඹදී මෙම උත්සවය පැවැත්වුණේ එම සමාගමේ දසවන සංවත්සරයටද සමගාමීවයි. ජනාධිපතිවරයා අතින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනි හෝබැක් මහත්මිය වෙත මෙහිදී විශේෂ සමරු තිලනයක්ද පිළිගැන්වුණා. උත්සවය අමතු ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ ජැන්සන් බ්‍රිජින් සමාගම මගින් ඉදිකර ඇති පාලම් මතින් එකිනෙකට සම්බන්ධ කරන ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට රජය කැපවී සිටින බවයි. 2019 වසරේදී 15%ක් වූ රටේ දරිද්‍රතා අනුපාතය මේ වන විට 25%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. 2032 එය 10%ක් දක්වා අඩුකර ගැනීම රජයේ අපේක්ෂාව බවද ඒ මහතා සඳහන් කළා. නෙදර්ලන්ත තානාපතිනිය මෙහිදී කියා සිටියේ ආර්ථිකය ස්ථාවර කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ සංවර්ධනය වෙනුවෙන්ද කැපවී සිටින බවයි.